අසත් සාලේ විසින් කරන ලද ඉතාම පහත් ජාතිවාදය අවුස්සන එවැගේම මේ රටේ නීතියට අභියෝග කරන ප්‍රකාශය පිළිබඳව අපි අද ලිඛිත හා වාචික පැමිණිල්ලක් මමත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මැතිතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මැතිතුමත් අපි තිදෙනා පැය දෙකහමාරකට වැඩි වෙලාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත හා වාචික පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මොකද මේක මේ රටේ ජනතාවගේ සංහිඳියාවට එවැගේම ජාතික සමගියට නීතියේ ආධිපත්‍යයට විශාල බාධාවක්. ඒ නිසා අසත්සාලි මහත්තයාට එරෙහිව 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3.1 වගන්ති ප්‍රකාර වහා ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතේ 2H වගන්ති යටතේ ක්‍රියාත්මක වෙන්න කියලා අපි අපේ අපට තිබුණු තොරතුරු සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කළා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දැන් අරලියගහ මන්දිරයේ ඉඳන් නීතිය නමන්ට බලපෑම් වෙන්නේ නැති නිසා රංජන් රාමනායකගේ කෝල් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට එන්නේ නැති නිසා මේ රටේ මහජනයාට නීතිය කෙලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් නිර්මාණය කළ තියෙන නිසා නීතිය ස්වාධීනව අසත්සාලීට විරුද්ධව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නීතිය නමන්ට කවුරුත් නැහැ, නීතියට එරෙහිව කෝල් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා මේ අසාධ්‍ය සාරිලාගේ මානසික විකාර රූපී ප්‍රකාශවලට විරුද්ධව මහජනයා විශේෂයෙන් මුස්ලිම් අන්තවාදයට තරුණයන් නැඹුරු කිරීමට මේ දරන උත්සාහය, මුස්ලිම් අන්තවාදයට උත්තේජනයක් දෙන්න දරන මේ උත්සාහයට විරුද්ධව ඉතා පැහැදිලිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දන්නවා මේ වගේ අන්තවාදයෙන් මානස විකෘති කරගත්ත අයට, එහෙම නැත්නම් මනස වියවුල් වෙච්ච අයට ප්‍රතිකාරත් ලබා දෙන්න ඕනේ. ඉතින් ඔවුන් සමාජයට හානිකර නොවන තාක් කල් ඔවුන්ට ගෙදර ඉඳන් ඒවා ගන්න පුළුවන්. හැබැයි සමාජයට හානිකර ආකාරයෙන් මානසික විකෘතිතාව පෙන්නනවා නම් රජය මැදිහත් වෙලා ඒ විකෘතිතාවය පෙන්නන අසාධ්‍ය සාලිලාට ප්‍රතිකාර ලබා දීමට මැදිහත් විය යුතුයි. ඒ සඳහා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.